ක්‍රූර වදහිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අධිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස් තුරේරාජා මහතායි මේ බව ප්‍රකාශ කළේ. විටින් විට තමන් නිකුත් කළ නියෝග අවවාද සහ මාර්ගෝපදේශ ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලටගෙන ඇති බවක් නොපෙනෙන බවට විනිසුරුවරයා චෝදනා කළා. එම තීන්දුව සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් පවා ජාතික පොලිස් කොමිසමේ හෝ පොලිස්පතිවරයා ඉදිරිපත් කර නැති බවයි විනිසුරු තුරේරාජා මහතා ප්‍රකාශ කළේ. 2009 වසරේ කැලණිය විශ්වවිද්‍යාල සිසු විරෝධතාවකදී පොලිසිය තමන්ට පහර දී අවමන් සහගත ආකාරයෙන් සැලකූ බවට සිසුවෙකු හා සිසුවියක ගොනුකුල මූලික අධිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ. එහි වග උත්තරකරුවන් ලෙස එවක පෑලිගොඩ පොලිසිය පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජන්ත පුෂ්පකුමාර, කිරිබත්ගොඩ පොලිසිය පොලිස් පරීක්ෂක චන්දන ගමගේ පොලිස්පතිවරයා හා නීතිපතිවරයා නම් කර තිබෙනවා. සභාපති විනිසුරුවරයා තවදුරටත් පැවසුවේ වක උත්තරකරුවන් පෙත්සම්කරුවන්ගෙන් සමාව අයද යම් වන්දියක් ගෙවා නඩුව සමතයට පත්කර ගැනීම සුදුසු බවයි. මේ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ස්ථාවර විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස ඔවුන්ගේ නීතිචෝරුන්ට දැනුම් දුන් අතර පෙත්සම ඔක්තෝබර් මාස 11 වනදා කැඳවීමටත් නියෝග කෙරුණා. නීතිඥ වෘත්තියේ නිරතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නියෝගයක් නිකුත් කර තිබේදී එම නියෝගය උල්ලංඝනය කරමින් අදාළ වෘත්තියේ නිරතවීම තුළින් අධිකරණයට අපහාස කළේ චෝදනා එල්ල වී සිටින නීතිඥවරයෙකුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නිකුත් කළා. නීතිපතිවරයා විසින් කෙටුම්පත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ චෝදනා පත්‍ර අදාළ නීතිඥවරයට විවෘත අධිකරණයේ කියවා පාර දුන්නා. ඇය ප්‍රකාශ කළේ චෝදනාවලට නිවැරදිකාරිය බවයි. කැකිරාව නීතිචමන්ලේ නිර්ධාරියෙක් තමන්ගෙන් පලිගැනීම සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි ඇය පැවසුවේ. අදාළ චෝදනා පත්‍රය ලබන 24 වනදා විභාගයට ගැනීමට නියෝග කෙරුණා. කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ නඩුගොනුවකට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීන්දු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නීතිචවරියට නීතිච වෘත්තියේ නිරතවීම වළක්වාලමින් ඉකුත් මාර්තු 22 වනදා නියෝගයක් නිකුත් කර තිබුණා. එසේ තිබේදී ඇය සිය කාර්යාලය විවෘත කොට සේවාදායකයෙකුට උපදෙස් ලබා දී මුදල් ලබාගෙන තිබීම තුළින් අධිකරණයට අපහාස කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.